प्रवीण ज्योतिष वास्तुवेदी विराजित भंडार महात्या නීරෝගී සම්පන්න පැවැත්ම අවුරුද්දේ නීරෝගීමත් ඉදිරි අවුරුද්ද ගත කිරීම. ඒ කියන්නේ මේ කියන්නේ අපේ අලුත් අවුරුද්දත් එක්ක එළඹෙන වර්ෂයේ නීරෝගී සම්පන්නව ගත කරන්න ඕනි ශක්තිය. අදාළව තමයි මේ හිස තෙල් ගෑම කියන එක විකාශනය වෙන්නේ. ඉතින් එතකොට මේකට අදාළ පත්‍ර තෝරන ආකාරයක් තියෙනවා. එතකොට මේකට අදාළ මිශ්‍රණය ගන්න විදිහක් තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම විශේෂයෙන්ම අපි ඒ කියන්නේ වෙනම ඒ කියන්නේ මේ වැඩසටහන අමතරව වෙනම වැඩසටහනකින් කතා කරන්න තරම් ඒ තුල කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒ නිසා අර ඒ දිනානුව පත්‍ර යොදන ආකාරය ගැන අපි ඒ ගැන අපි ඉදිරි වැඩසටහනකදී ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන කාලයත් එක්ක අපි බලමු ඒ ගැන ඔබ කැමති නම් ඒ ගැන කියන්නට. ඉතින් එතකොට මේක ඇත්තටම මේ කොහොමද මේක පැවතාවේ? එතකොට දැන් අපි මේකේ ඉතිහාසයක් දන්නේ නැතුව මේ චාරිත්‍රාක් අපිට කරන්නට යනකොට ඒකේ තියෙන අර සංස්කෘතික උරුමය ගැන අපිට හැඟීමක් එන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ චාරිත්‍රා ඉෂ්ට සිද්ධ කරන්න කලින් මේක මොන වගේ ක්‍රමයකටද පැවතාවේ? ඇයි මේක පැවතාවේ? මොන විදිහ පසුබිමක්ද මේකට තිබ්බේ? ඒතර නිරෝගී සුවයක් ගැන කියනවා. එතකොට නිරෝගී සුවය කොතෙන්ටද මේක ලින්ක් වෙන්නේ, සම්බන්ධ වෙන්නේ? ඒ කරුණු කාරණා ඇතරම දැන කියාගෙන තමයි අපි මේ චාරිත්‍රා ඉෂ්ට සිද්ධ කරොත් අපිට ලැබෙන ගුණයත් වැඩි වෙනවා. මොකද අපි මානසිකවත් ඒකට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒක හන්ද මේකට බොහොම රසවත් අපූර්ව පුවතක් තියෙනවා. ඉතින් ඒ ගැන අපි අද කතා කරමු. මේ සම්බන්ධයෙන් කතා කරන නිසා ඉතින් ඒක හන්ද අපි ඒ කියන්නේ නාන මුරය ගැන කතා කරන ආරම්භක පුවත විදිහට අපි මේක යොදාගෙන අපි ඉදිරියේදී තව දුරටත් මේකේ වෙන ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අපි කතා කරමු. අර පත්‍ර තෝරන ආකාරය, මේවට මිශ්‍ර කරන්න මොනවද ගන්නව, ඖෂධ වර්ග කොහොමද මේක හදාගන්නේ, ඒව ගැන අපි ඇත්තටම විශේෂයෙන්ම කතා කරන්න ඕනි. මොකද ඒ තරම් වැදගත් ඒ කාරණේ. ඉතින් ඒක හින්දා මේ අපි ඉස්සලා ඉතිහාසය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඇයි මෙහෙම කරන්න කියන්නේ, ඇයි මෙහෙම කරන්න මේක පසුබිම හැදෙන්නේ, මේ නිරෝගී සුවයක් ගැන මේක කියන්නේ ඇයි කියන කාරණා ගැන අපි පොඩි ඉතිහාස ගවේෂණයක් කරමු. මහා සම්මත රජුරුවන්ගේ ඉඳලා මේ නානුමුරේ කියන චාරිත්‍රය පැවතෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට මේ අසුරයන් හා යුද්ධයකදී තමයි මේ කතන්දරේ එළියට එන්නේ. ඉතින් එතකොට මේකෙදි බැලුවට පස්සේ භික්ෂුන් වහන්සේලා මහා සම්මත බිසවට අනුශාසනා කරනවා. ඒ කියන්නේ බිසවගේ දාසියට කියනවා මෙන්න මේ විදිහට මේ වසවර්ති කුමාරයා වසඟයට ගන්න අරමුණු ඇතුව රජමාලිගයට එනවා කියන කතන්දරේ කියනවා. එතකොට ඒ කියන්නේ මේ බිසවව අල්ලගන්න වසවර්ති කුමාරයා එනවා කියලා තමයි කියන්නේ. ඉතින් එතකොට වෙන වැඩේ තමයි මහා සම්මත රජු නැවත පැමිණියා විදිහට මේ වසවර්ති කුමාරයා රඟපාන. ඒ කියන්නේ තමන්ගේ භාර්යාවට මේ කවුද ස්වාම පුරුෂයා ආවා වගේ රඟපෑමක් කරනවා ඉන්නේ වසවර්ති කුමාරයා. ඊට පස්සේ වෙනවා මේ කතන්දරේ මේ සතුරන් ආක්‍රමණය කළ බිසවුන් වහන්සේ මං යුද්ධයෙන් ජයග්‍රහණය කළා ඉක්මනින් දොර විවෘත කරන්න කියලා කියනවා. වසවර්ති කුමාරයා තමයි මේ කතන්දරේ කියන්නේ. ඊට පස්සේ වෙන වැඩේ තමයි මට මේ ඔබතුමිය බලන්න ආසයි කියලා මෙයා කියන. ඉතින් බිසවුන්ට මහත් සතුටක් ඇති වෙනවා මේ රජතුමා යුද්ධෙන් දිනලා ඇවිල්ලා තියෙන්නේ මහා සම්මත රජුරුවන්ගේ කාලේ මේ විකාශන වෙන පුතේ කියවෙන විදිහට මේ බොහොම සතුටින් දැන් දොර විවෘත කරන් තමයි යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දාසිය කියනවා මේ විසවන්ට මේක මේ රජතුමා ආව නම් පිච්චමල් සුවඳක් තමයි එන්න ඕනේ. හැබැයි දැන් එන්නේ පැඟිරි සුවඳක්. එහෙම කියලා කියනවා. කවුද කියන්නේ? මේ දාසිය. දාසිය කියනවා විසෝණී දොර නම් අරින්න එපා. මේ ඇවිල්ලා ඉන්නේ රජතුමා නම් නෙවෙයි. මේ ඇවිල්ලා ඉන්නේ වෙන කෙනෙක් තමයි කියලා කියනවා. ඊට පස්සේ මෙයා දැන් මහා හයියෙන් දොරට ගහනවා, හඬ නගනවා මේ දොර අරින්න කියලා. දොර අරින්නේ නැහැ ඒ උනාට. දැන් අර දාසිය කියපු දේ නිසා
දහසියට දැනෙච්ච දේත් නිසා කියනවා එහෙම දොරාරින්න බෑ මේ ඊට පස්සේ මොකද කරන්නේ වසවර්ති අවීචි නිරේ විෂ ගුලි මවල ඉවර වෙලා විෂ පොළඟෙක් මවල කවුළුවෙන් ඇතුල් කරනවා කවුළුවෙන් ඇතුල් කරලා ඉවරලා මොකද කරන්නේ ඒ දෂ්ඨණය කරලා ඉවරලා හඳුනාගත නොහැකි තරමට අර මේ විසවන් වහන්සේ විරූපී වෙනවා ඔව් විකෘතිතාවයකට ඔන්න දැන් පත් වෙනවා කවුද මේ වසවර්තිගේ ක්‍රියාව නිසා ඊට පස්සේ මොකද වෙන්නේ මහා සම්මත රජුගේ බිසව මැණික්පාල බිසව කියන්නේ විෂ්ණු දෙවියන්ගේ නැගණි ඉතින් විරූපී ශරීරයට මේ ශාන්ති කර්මයක් කරන්න දැන් ඔන්න සූදානම් වෙනවා මේක මේ කොහොම හරි මේක හොඳ කරලා සුවපත් කරලා අර සාමාන්‍ය තත්ත්වයට ගන්නට ඉතින් සිරුර යථා තත්ත්වයට පත් කරන්න කරපු ශාන්ති කර්මයට තමයි කියන්නේ නානු මුරේ කියලා. මේ කියන්නේ අර විසව සාමාන්‍ය තත්ත්වයට ගන්න කරපු ශාන්ති කර්ම ට්‍රීට්මන්ට් එක තමයි නානු මුරේ කියලා කියන්නේ. ඉතින් ඕක තමයි අපි මේ විකාශනය වෙලා එන්නේ මේ හිස තෙල් ගෑම විදිහට. ඉතින් හිස තෙල් ගෑමේ අතීතේ බොහොම අපූර්ව තැනකට දිවෙනවා. ඒත් එක්කම මේ අපූර්වත්වය දිවෙනකොට මේකට දෙහි සම්බන්ධ වීම ඉතාම වැදගත් දෙයක් විදිහට සලකන්නේ මොකද මේ ශාන්ති කර්මයට දෙහි කියන දේ ඉතාම විශිෂ්ට ඖෂධයේ විදිහට තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකට මේ මේ තරම් අර විරූපී ශරීරයක් සාමාන්‍ය තත්ත්වයට ගන්න තරම් නිරෝගී සුවයේ ආරම්භක ලක්ෂයක් හරවන්න තරම් බොහොම සුවිශේෂී මේ තන මේ නානුමුරේ කියන දෙයට තියෙනවා. ඉතින් මේ නානුමුරේ තියෙන එක දිගුවක් තමයි ඔබ මේ අලුත් අවුරුද්දට හිස තෙල් ගාලා සිහිපත් කරන්න. ඉතින් ඒක හන්දා මේ මේ කතන්දරේ තියෙන හරපද්ධතියේ බොහොම විශිෂ්ට තැනක් තමයි ඔබ මේ සංස්කෘතික අංගයත් එක්ක සමරන්නේ. ඉතින් ඒ නිසා ඔබ බොහොම අභිමානවත් කෙනෙක් බවට පත් වෙනවා මේ සංස්කෘතික උරුමේ මේ වසවර්ති කුමාරයාගේ කතන්දරේ ඉඳලා නිරෝගී සම්පන්න භාවයේ වෙනකම්ම මේ කතන්දරේ එක පුරුකක් බවට ඔබ මේ අලුත් අවුරුද්දේදී මේ කටයුතු කිරීමෙන් ඔබත් පත් වෙනවා කියන කාරණේ තමයි මෙහිදී සිහිපත් කරන්න ඕනේ. ඉතින් නානුමුරේ හිසර ගානේ හරි සනීපයක් දනවනේ ඖෂධත් එක්ක. අනිවාර්යෙන්ම. ඒ ඖෂධ තමයි එකතුලා තියෙන අර දේවියව හරි ලස්සන කරන්න. දේවියව විරූපී ගතියෙන් ඉවත් කරන්න තරම් බලවන්තයි මේ ඖෂධ ටික. දෙහි මිශ්‍ර ඖෂධ ටික. ඉතින් බලන්නේ හැමෝටම කියලා මේ අවුරුද්දේ හිසෙල් ගන්න. ඒතකොට ඕගොල්ලෝ තව ලස්සන වෙන්න පුළුවන්. ඒ ඖෂධ ඒ ගෑවට පස්සේ මොකද ඒක දැන් සිසිල ඒක දැන් සනීපේ දැනෙන්න පුළුවන්. ඉතින් අර කලිනුත් කිව්වා වගේ ඒවලට කලින් එපිසෝඩ්ස් එක පල්ලෙන් දාලා තිනවා. ඒලස්ම මතා කරා මේ වාර අවුරුදු චාරිත වාරත හරි ලස්සන කරන්න පොලයට එකතු වෙලා හොඳට කරගෙන යන්න. එතකොට පුළුවන් ඕගොල්ලෝ සන්තෝෂයෙන් සමගියෙන් ලස්සන පෞල් ජීවිතේ ගත කරගෙන යන්න සහ තරහ මනවගම් ඉවත් කරගෙන. ඒ වගේම තව දෙයක් කියනවා මේ රෙකෝඩින් රටේ අපේ ස්ටුඩියෝ එක නැත්නම් අපේ ආයතනයේ අපි කරන ප්‍රෝග්‍රෑම් එකක් මේ සින්දු කියන කැමති කට්ටියට සින්දු කියන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා තමන් කැමති සින්දුවක් නැත්නම් තමන්ටම කියලා හදා ගන්න පුළුවන් සින්දු නැත්නම් වෙනත් කෙනෙක්ගේ සින්දුවක් ගායනා කරන්න පුළුවන්. ඒ සියලුම පහසුකම් අපේ ස්ටුඩියෝ එකේ තියෙනවා. ඔඩියෝ රෙකෝඩින් සහ වීඩියෝ රෙකෝඩින් ඒ හැම දෙයක්ම අපේ ස්ටුඩියෝ එකේ අංග සම්පූර්ණ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බයක් සැකක් නැතුව ඕන්ලාගෙන අවුරුදු ගණනක් පළපුරුද්දක් තියෙනවා අපිත් එක්ක අපේ කාර්ය මණ්ඩලේ. ඉතින් අපි සෝදසීලි කිස ඉදිරියට ඔයගොල්ලන්ට සේවය ලබා දෙනවා. සින්දු කියන ආස වෙන පුළුවන් නැත්නම් පොඩ්ඩක් බය වෙන්න පුළුවන්. බය වෙන්න එපා චුට්ටක්වත්. අපි ඒ බය නැති කරලා සින්දු කියන පුළුවන් තරම් අපි හදලා දෙනවා. කතා කරන්න ෆෝන් නම්බර්ස් පල්ලේ අපි දාලා තියෙනවා. recording.lk ඕන්ලා කතා කරන් තමන්ට දෙන ගැටලු මොනවාද කියලා කියන්නේ සංගීත සම්බන්ධයෙන් හැමදෙලම අපි උදව් කරන සදී පැහැදි බලන් ඉනවා. ඉතින් මේ වගේම නැකත් පළාපළ සහ සංස්කෘතික අංග විශේෂාංග ඊට අමතරව අවුරුදු චාරිත වාර්ෂික ප්‍රෝග්‍රෑම්ස් ගොඩාරියක් අපි කරගෙන කරලා තියෙන සාකරණත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ හැම ලින්කයක්ම පළහැ දාලා තිනවා. ඒ ඔක්කොම බලන් යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලොන්ට අලුත් දේවල් බලා ගන්න පුළුවන් අපේ channel එක පුරාම තියෙනවා. විශේෂ වැඩසටහන් ගොඩාරියක් තියෙනවා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳල හිටියට. ඒ වගේම රජබණ්ඩ මහත්තයා ගොඩාක්ම ස්තුතියි. ආයිබෝවන්.